දැන් අපි කාරක සභාවේ සම්මත කර යෝජනාවේ සහ අද මේ සභාවට ඉදිරිපත් කරලා තියෙන න්‍යායපත්‍රයේ තියෙන යෝජනාව අතර පොඩි පරස්පරයක් තියෙනවා. ගරු කථානායකතුමනි, මේ පිළිබඳව ඊයේ මුදල් කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. සියලුම දෙනා එකඟතාවයකට ආවා. ඒතර යම් වචනවල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න කියන එක මම කියනයි. මොකද මේ රට ගොඩ නැගෙන්නේ, මේ රටට ණය ලැබෙන්නේ, ණය ප්‍රතිවිකතකරණය කරන්නේ මේ සියල්ලක් මේ අද අදින් පස්සේ. මුදල් කාරක සභාවේ මේ යෝජනාව සම්මත වුණේ ඔය කොන්දේසිය මත, ගරු කථානායකතුමා. එතකොට අපි මේ යෝජනාව අද විවාදයට ගන්නවා නම් ඒක ආණ්ඩු පක්ෂයේ කරුණාකරලා කියන්නේ යෝජනාව ඇතුළත් කරන්න කියලා. ඒකඟතාවය මුදල් රාජ්‍ය ඇමති සේන්සිංහ මැතිතුමාගේ කතාවේදී ඒ සංශෝධනයත් එක්ක ඉදිරිපත් කරා. අපි කියන්නේ මේ න්‍යාය පුස්තකය තමයි අපි මූලික අවස්ථාව විදිහට පාවිච්චි කරන්නේ. එතකොට ඒ ලියවිල්ල තමයි අපි සම්මත කරන්නේ. ඒක ආපහු නැවත නියෝජ්‍ය මුදල් ඇමතිතුමාගේ කතාවේදී ආයි සංශෝධනය කරනවා කියලා එහෙම ගෙහෙන්න බෑ. මේක සංශෝධනය ඉදිරිපත් කරන්න කියන්නේ. මුදල් කාරක සභාවේ සම්මත වුණේ මේ යෝජනාව නෙමෙයි. එකඟ වෙච්ච පරිදි ඒ සංශෝධනය ඉදිරිපත් කරන්නද? මුදල් කාරක සභාවේදී සාකච්ඡා කළා එකඟ වූ පරිදි දේශීය රාජ්‍ය ණය ප්‍රතිසංස්කරණය සඳහා වූ සවිස්තරාත්මක විධික්‍රම ක්‍රියාත්මක කිරීම එකතු විය යුතුයි මම යෝජනා කරනවා මුල් යෝජනාව. විවාදය ආරම්භ කරන්න සීමසිංහ මහත්මයා, යෝජනාවලිය අද සාකච්ඡාවට ගන්න අවස්ථාවේ දැන් නිසද්ද වෙන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, විපක්ෂයෙන් නිසද්ද වෙන්න. ඔවුන් බලාපොරොත්තු වුණේ එක රැයකින් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කිරීමේ අරමුණත් එක්ක තමයි කටයුතු කරේ. මොවුන්ගේ අරමුණ වුණේ ගරු කථානායකතුමනි, ජනතාව පාරට ගෙනල්ලා මේ රට සම්පූර්ණයෙන්ම අස්ථාවර කරලා මීට අවුරුද්දකට කලින් තිබ්බ තැනට මේ රට අරගෙන යන්න අවශ්‍ය වාතාවරණය ගොඩනැගීම. ඉතින් ඒ බලාපොරොත්තුව කඩා බිඳ වැටිලා තියෙනවාද? අද ඇයි අපි ණය ප්‍රශස්තකරණය ගැන කතා කරන්නේ? ඇයි අද මේ විවාදය පවත්වන්නේ? මේ විවාදය පවත්වන්නේ 2019 බිහිවුණු පොහොට්ටු ජනාධිපතිවරයයි, පොහොට්ටු ආණ්ඩුවයි රට බංකොලොත් කරපු නිසා. දැන් මහලුකොට කතා කරනවා විපක්ෂයට ඕන ජනතාව පාරට බස්සන්න කියලා. අපිට ඕමනක් නැහැ පාරට බස්සන්න. ජනතාව ඉබේටම පාරට බස්සලා 69 ලක්ෂයක් පත් කරගත්ත ජනාධිපතිවරය බෙල්ලෙන් අල්ලලා එළියට විසි කරා. ඒක රටේ ජනතාව ගත්ත තීන්දුවක්. ජනතාව රැවට්ටුවා. ජනතාව නොමග යවුවා. අපි අදත් කියනවා IMF එකට ගියේක හරි ගියේ. හැබැයි එළමුණු ගිවිසුම වැරදි. විරුද්ධ පක්ෂය මිත්‍යාවක් ගොඩනගන්නට දරුව ඔබේ උත්සාහය අසාර්ථකයි. ලංකාවේ මිලියන 57ක බැංකු ගිණුම් කරුවන්ව බය කරා. බැංකු බංකොලොත් කිරීමේ උත්සාහයකට පරිවර්තනය කරන්නට බැලුවා. එයද අසාර්ථක වීති වෙනවා. අපේ රටේ වැඩ කරන ජනතාව තන්පත් කර තිබෙන සේවකර්ත සාධක අරමුදල හා ETF එක අපේ ව්‍යාපාරික ප්‍රජාවටද ඒ සැකය ඇති කරන්න දර උත්සාහය අසාර්ථක වීති වෙනවා. මේ ක්‍රියාවලිය හරහා තවත් ආර්ථික හැකිලීමක් සිද්ධ වෙනවා මිසක් ආර්ථිකයේ ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ. මේ කරන වැරදි ක්‍රියාමාර්ගයට අපි කිසිසේත්ම අනුමැතිය දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව අපි ඡන්දේ පාවිච්චි කරන්නේ. IMF එකට යෑම තමයි මේකට තියෙන එකම ගමන් මඟ කියලා කවුරුත් කිව්වා. ගියායින් පස්සේ දැන් කියනවා, දැන් මොකද විපක්ෂ නායකතුමා කියන්නේ? අපි හරියට නෙගෝෂিয়েට් කරේ නැහැ. ඉතින් මෙවැනි සරල කාරණයක් පිළිබඳව දේශපාලන වාසි ගැනීමේ අභිප්‍රායෙන් කියනවා මේ රජය හරියට නෙගෝෂিয়েට් කළ මේක අඩු කරගත්තේ නැහැ කියලා. රජය අඩු කරගන්න පුළුවන් මැක්සිමම් වැඩිම ප්‍රමාණය අඩු කරගත්තා. අද නිරුවත හොඳටම පේනවා. එදා විදේශ ණය ප්‍රතිවිවගත කරන්න ඉඩ දෙන්න බෑ කියලා කියපු නිමල් සිරිපාල ඩි සිල්වා ඇමතිතුමා ඇතුළු මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ සියලුම ඇමතිවරු අද ඇවිල්ලා අර්ථසාතක අරමුදල පවා ප්‍රතිවිවගත කිරීමට අත ඔසවනවා. එතකොට තමන් රෙදි නැතුව තමයි අද මෙතනදී මේ පාර්ලිමේන්තුවේ මේකට එනී සිටින්නේ. ප්‍රතිවිවගත කිරීමේ වේදනාව රටේ හැම කෙනෙක්ගේම සමානුපාතිකව තමන්ගේ වත්කම් හැකියාවන් මත දැරිය යුතුයි. අපිට ඕන විදියට IMF එක ඩීල් කරන්න බෑ කියන එක විපක්ෂ නායකතුමාට තේරෙන්නේ නැද්ද? මේ ඉන්න විපක්ෂයේ අනිත් අයට තේරෙන්නේ නැද්ද? මොකද අපි රට බංකොලොත් වෙලා ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිලා නන්නත්තර වෙලා ගිහිල්ලා අපි උදව්වක් ඉල්ලන ආයතනෙට පුළුවන් ද අපිට නීති දාන්න? බෑ. ඒකවත් තේරෙන්නේ නැති මොන්ටසෝරි ළමේ රට ගිනි තියන්න ගියේ බිල්ල මවන්න ගියේ මේ විපක්ෂය. මේ විපක්ෂයට පුරුදු බිල්ල මවන එක තමයි ජනාධිපතිතුමා රට බාරගත්තු දා ඉඳලා බිල්ල මවන එක කරන්නේ. අපි කවුරුත් හිතනවා අද මේක සම්මත වුණොත් අඟහරුවාද මේක ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අර්ථසාධක අරමුදලට සහ මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම සමාජිකයන්ට යම්කිසි අගතියක් සිද්ධ වෙනවද? ඒ අගතිය කුමක්ද? ගණන් හිලුම් මාර්ගයෙන් ඒක සාකච්ඡා කරා. දැන් අපි යෝජනා කරයි අවම වශයෙන් මේ 100%ක පොලිය අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට ලැබෙනවද කියන එක. ඒක නී
නීතිගත කරන්න පුළුවන්ද කියන එක. ඒක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි මේ අවස්ථාවේ. මොකද ඔවුන්ට වොයිස් එකක් නැහැ. මේ ලක්ෂ 25ට කතා කරන්නේ නෙමෙයි විපක්ෂයේ mantriවරු කණ්ඩායම විතරයි වගේ මට පේන්නේ. අපි නැවත බලාපොරොත්තු වෙන්නේ අලුත් බදුබරක් මේ රටේ ජනතාවට මත පටවන්න. මේ වියදම මේටිහා කපාහරින්නත් අපිට බෑ ගඩු සභාපතිතුමනි. එහෙනම් අපිට යම් ප්‍රමාණයක දේශීය ණය ප්‍රශස්තකරණයකට යන්න සිද්ධ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. එන්න ඒක නිසා තමයි රජය මේ පියවරට ගියේ. අනතුරුව මීට අදාළ චන්ද විමසීම අද පසු 7:30ට පමණ උණුසුම්ම වාද විවාද මැද ආරම්භ වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 122යි විපක්ෂව 62යි. ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ස්වයිරීත්ව ණය ස්ථිරසාරේ නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිසස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන යෝජනා සම්මතයේ සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව දන්වනු කැමැත්තෙමි.